මේ මැතිවරණේ හරියට තමුන්නාසේ කාර්යභාර ඉෂ්ට කරලා තුනෙන් දෙකේ ශක්තිමත් බලයක් පෞද්ගල පාර්ලිමේන්තුව පත් කර ගන්නකොට අපිට ඒ කාර්ය ඉෂ්ට කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මතක් කරනවා. ඒත් එක්ක මම මතක් කරන පහුගිය කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් කරන්න තිබුණා. හැබැයි අපි හැම ඉහෙලිම ජයග්‍රහණය කරලා දුන්නා අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා රත්නපුර දිස්ත්‍රික්කයේ. හැබැයි සමහරක් නායකයන්ගේ කව වැදීල නිසා පහුගිය කාලේ රත්නපුර ගත්තෝ ජාත්‍යන්තර වැඩි පිළිවෙල මධ්‍යස්ථානයක් දෙයි කරන්න අපි යෝජනා කරලා තියෙනවා. ඒ වගේම කළුගඟ ව්‍යාපෘතිය යෝජනා කරලා තියෙනවා. ඊට අමතරව දුම්රිය විශේෂයෙන් මේ දුම්රිය මාර්ගය දැන් දුම්රියක් අනිවාර්යෙන් අපිට අවශ්‍යද? මොකද දුම්රිය මාර්ගයක් ඉස්සර තිබිච්චද? තිබුණා. හැබැයි දුම්රිය මාර්ගය තිබුණා කියලා දැන් ඉවල් අදලා තියෙන මාර්ගේ කඩලා බිඳලා දාන්නේ නැහැ. නමුත් විකල්ප මාර්ග භාවිතා කළා හරි දුම්රිය මාර්ගයක් ඇවිල්ලා ප්‍රවාහන පහසුකම් පහසු වුණොත් මම හිතනවා මේ රට දියුණු කරන්න එක අනිවාර්යෙන් ලොකු පිටුවහලක් වෙනවා. ඒ නිසා රත්නපුර දිස්ත්‍රික්කයට ඒ අවශ්‍ය කරන දේවල් ලබා ගන්න නම් අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනේ. ඒ නිසා අද තමුන්නාසල මතක් කරන මේ කාර්යභාර ඉෂ්ට කරනකොට අර අපිට ශක්තියක් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ශක්තියක් වෙන්න එතුමා බලාපොරොත්තු වෙන විනයගරුක ඒ වගේම රටේ කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වගේම රටේ ඉදිරියට හරි සරසුමක් කරන උනට ක්‍රියාත්මකට ගන්න නම් අනිවාර්යයෙන්ම එතුමාට පාර්ලිමේන්තුවේ ඇඹරෙන්නේ නැතුව කෙලින් අත උස්සන්න පුළුවන් කණ්ඩායමක් ඒ වගේම විශ්වාසවන්ත කණ්ඩායමක් පත් කර ගන්න ඕනේ කියන ඉල්ලීම තමයි මම කරන්නේ.